පටවන්න යමක් කියන්න තියෙනවා. හැබැයි ඔය ඇයි දෙහල කලබල වුණොත් මාත් ලොකු අමාරුව වැටෙනවා. මොකද රංගනාත? ඒ මොකද්ද කියලා මං ඔයාට කියන්න මල්ලි. ඒ කොහොම වුණත් මේවා මගෙන් දැනගත්ත විද්‍ය මිෂෙල්ට දැනගන්න ඉඩ තියන්න එපා. ඒක එක දැනගත්තොත් මට විතරක් නෙමෙයි මගේ දරුවටයි ගෑණිටයි දෙන්නටම ජීවිතේ නැති කරගන්න වෙනවා මල්ලි. මං දන්න විදිහට ඔස්මන් වෙඩි තියාගෙන මැරුණෙත් මුංගේ මොකක් හරි බ්ලැක්මේල් කිරිල්ලකටයි. මට හිතාගන්න බැරි ඔස්මන්ගේ දැන්ට කීප සැරයක් ගිහිල්ලත් මිෂෙල් තීලකයි නොදැක්කේ කියන එක. කවුද රංගනාද මේ මිෂෙල්? මේකේ හරිනම මිෂෙල්ද? එහෙම නැත්තම් රංගනාත කවුරුරි කෙනෙක් ගැන මට විස්තරයක් කියන්න පටන් ගත්තා. ඒකට දීලකවත් පැටලු. පස්සේ මේ ළඟදී වෙඩි තියාගෙන මැරිච්ච රංගනාතගේ යාළුවගේ නමත් කියමු. කරුමෙට මට මේ කිසි දෙයක අගමුණක් තේරුන්නේ නැහැනේ. මිනිහා මිෂෙල් කියලා කවුරුරි ගෑණියෙක් ගැන හරි බයෙන් කතා කරන්නේ සරා. එයා ඔහොම කතාවක් මටත් කියන්න ගියා රන්දිෂ්. මම මේ කරදර ඇස්සේ වාට එක කියන්න හිත හදාගන්න බැරුවයි හිටියේ. එහෙම කතාවක් කිව්ව? මට කිව්වා දීලකගෙන් ආව පරිස්සම් කරගන්න කිව්වා. දීලක වැඩ කරන්නේ මිෂෙල්ගේ කීමට කියලාත් කිව්වා. එතකොට මේ තව මොන හරි කියන්න ලෑස්ති වෙද්දී තමයි එයා මේ දඟලන්න පටන් ගත්තේ. Excuse me. මට අත්තේ පොඩ කතා ගන්න පුළුවන්? පුළුවන් සර් පුළුවන්. මේ ඊයේ මේ පොයින්ට් එකේ හිටපු SO ගේ ටෙලිෆෝන් නම්බර් එක වගාව දෙනවද? දෙන්නම් සර්. මිනිහා ඊයේ දවල් හදිස්සියෙම අපේ සර්විස් එකෙන් අයින් වෙලා යන්න ගිහලා. අයින් වුණා? ඔව්. එන්න මොකද්ද ගෙදර ප්‍රතිකර්තාගෙන හදිස්සියෙම ඊයේ දවල් බොඩි මුණුත් යන්න ගිහින්. එයා නැවතිලා හිටියේ මේ මෙහෙද? ඔව් සර් අපේ සර්විස් එකේ ලොජ් එකේ හිටියේ. ආ මේ තියෙනසේ නම්බර් එක ලක්ෂා. එයාගේ ගම කොහෙද? කිව්වනම් සර් දික්කොය කියලා. ඔය කොළඹ රස්සාවල් වලට එන මිනිස්සු ඇඩ්‍රස් එකට දෙන ID කාඩ් එකේ තියෙන එක නේ සර්. ඔයාලා බලපුවාම එව්වගේ ඉන්නේ ලුවෙත් නැති මිනිස්සු. ඇයි ෆෝන් එක ඔෆ්ද සර්? ඒකනේ. ඇයි සර් මිනිහ මොකක් කරේ පොල්ලක්වත් තිබ්බද සර්? මිනිහා ගෙදර ඇඩ්‍රස් එක වගාව තියෙනවද?
ගිහ ඇඩ්‍රස් එක නම් මං ගාව නෑ සර්. සර් අපි ජීඑම් හම්බෙලා කාරණාව කිව්වනම් ගන්න බැරි වෙන්නේ. ඔගොල්ලෝ ඔෆිස් එකක් කොහෙද තියෙන්නේ? ඩාලි පාරට හැරෙන තැනම ග්‍රවුන්ඩ් එක ගාව බිල්ඩින් එක සර්. ඉන්නක මම සර්ට කාඩ් එකක් දෙන්න. එතකොට සර්ට පුළුවන් මෙහි ඉඳලම කෝල් කර කරගන්න. ටකින්. ඔයා මේ පොයින්ට් එකට ගොඩක් කල්ද? අවුරුදු දෙකක් විතර වෙනවා සර්. මම මෙහෙ යදින්නේ නයිට් එක විතරයි. ඩේ එක වැටෙන්නේ කලාතුරකින්. අපි ඉතින් ගංකාරිය උනේ සර්. නිකම් බොරුවට මෙහෙ බෝඩ් වෙලා නයිට් එක විතරක් ඇදලා වැඩක් නැහැ නේ සර්. මම මෙහෙ නයිට් එක අදින්න තියලා ස්කූල් එකේ ඩේ එක අදිනවා. ඒ තුන වෙනකම් විතරයි නේ සර්. යකා කියන කතන්දරේ හැටියට මට හැමදාම පස්සෙන් පන්නගෙන් අහන්න බෑ රංගනේ. ඔයා අන්තිමට ගියපු දවස් සම්පතය මොනාද කිව්වේ? හැමදාම කියන කතන්දරේ තමයි. හරි ඉතින් මොකද්ද ඔය හැමදාම කියන කතන්දරේ? ඔය හැමදාම කියනවා කියන කතන්දරේ එයා ඔයාට මිසක් මට කියලා නෑනේ. කියන්නේ මෙහෙන් යවපුවා තාම එහෙන් අනුමත වෙලා මෙහාට ඇවිල්ලා නෑ කියලා. ඒ ඇසෙ මූ අර ඉතුරු පහම අරගෙනත් අහනවනේ. දැන් ඔය සුරේක පැනලා ගිහිල්ලා තියෙන්නේ රට යන ටිකට් එකක් ආවට පස්සේ නේ රාජා. එහෙම එකේ සම්පතය බොරුවක් කරනවා වෙන්නත් බෑ. අනිත් එක යා අපේ අම්මට බොරු කරලා මේ වෙල්ලේ ඉන්නද? ඇටියට ජෝඩු එකෙන් අපුල්ලන්නේ මයි රෙදි. අනේ මන් දානේ මෙයාත් පාලි නැන්දගෙන් කොසු පාරක් කනගන්න ඇදෙන්නේ නැ. ඉන්නකෝ. මන්දා පාල් නැන්දේ බලාගෙන ගියාම එකෙම්ම වෙලාවකට මට හිතෙනවා චූටියා අපේ අම්මට දුන්නට එයාගේ පනිෂ්මන්ට් එකක් රංගනිය අපේ අම්මට දෙයිද කියලා. මොකක්? වැඩක් නැහැනේ ඌව කතා කරලා ඔන්නා ගිහිල්ලා මට ඔය බීම් පැකට් එකක් හරි අයිස්ක්‍රීම් එකක් හරි මොකක් හරි ගෙනත් දෙන්න කොමල මගුල. මේ උඹ මොකද්ද මේ අපේ රංගනිය ගැන කියපු කතාවද? ඔයා එකෙම්ම කතා කරලා වැඩක් නෑ පාල් නැන්දේ. ඔයාලා මේ අන්තිම දවස් ටිකේ හරි දරුව හරියට අදාගන්න නැත්නම් එකෙම්ම වෙන්නේ අපේ අම්මගේ තව අතාමාරකට තට්ටු වෙන එක. සම්පතා මේ මට මේ වෙලාවට තමයි උඹගේ ඔය මහත්යකම දෙපිටින් යන මේ කොස්ස කැඩෙනකන් ගහන්න හිතෙන්නේ. ආ නා එහෙමද? මේ ඔයා එකෙම්ම කොස්ස කැඩෙනකන් ගහන්න උනේ ජෝඩු පිටින් පිළිගන්නේ දාලා කිසිම ඉරිකිතක් නැතුව අපිට කොස්ස දික් කරනවා. බලාගෙන ගියාම ඔයාගේ අපේ ඩඩාගේ තියන්නේ කෝට් එකේ වෙනස විතරයි අනේ. මේ මොකද දැන් උඹේ ජෝඩු පිටින් පිළිකන්නේ හිටිය කියන කතාව කියපන් බලන්න. ඊළ එකෙම්ම බලා ගන්න අනේ. මොකෝ පිළිකන්නේ ජෝඩු දාන දැන් අපේ ගෙදර කවුරුත් නැහනේ අනේ. හරි එහෙනම් මට තේරුණා. සම්පත උඹ මේ කඩේ පොඩ්ඩක් බලාගනි. උඹ මට සුද්ධ සිංහලෙන් කියන්නේ නැති කතන්දරේ
මං ගිහිල්ලා මගේ දෑහිම බලා ගන්න. ඔබ මේ කඩේ පොඩ්ඩක් බලා ගන්නකෝ. ඔය බලන්නේ. එයි. මේ එකෙම්ම රට්ටු ඉනස්සන වැඩ කරන්න එපා. මොන දේ කළත් ඒ වාගේ වන්නන් ඔන්ලි ඩෝට. අනිත් එක රාජා කියන්නේත් ඉතින් ස්වර්ණ රැකියාව කරන් ඉන්න අහිංසක සුන්දර මිනිස්සයනේ. මේ කවන්න ඔයා ගිහින් එන්න. ඔයා මේකත් අරගෙන නැත්තම් අන්තිමට කතන්දරාණ්ඩේ මම මේ කොස්ස විකුණ ගත්ත කියලා අරගෙන යන්නකෝ. බබකට. අන්නා අද රාජා කණේක කලවා විදෙත් සල්චාර එපා වෙන්න. ආයේ ආ වැරදිලාවත් උඩරට උනත් හරි යන්නේ. කොච්චර සල්ලි තිබ්බත් ඇත්තේ කීයක් කරි ගන්නවයි අනේ හිතෙන්නේ. සුරේකගේ කරුමෙට යන්න බැරි වුණාට එයාටත් ටිකට් එක ආවනේ රාජා. එහෙම එකේ සම්පත අය ගැන වැරද්දක් හිතලා අපි පව් පුරව ගන්න නරකයි රාජා. කොයිකටත් එක්ක අපි දෙන්නත් එක්කම එයාව හම්බෙලා බලමුකෝ. එතකොට ඔයාටත් තේරෙයි. හෑ බොල. මේකිට තේරෙනවා නම් තෝමගේ කොණ්ඩේ ගම එක කියාලා යොතම. තෝ තෝ කාගේ අවසරය රන්න මගේ පිළිකන ඩ්‍රින්ගෝයි මෙහාට වර මම තෝගේ හැවාරින්න මේකත් කොටත් මේ වර මෙහාට වර ඉදි වර මෙහාට වර මෙහාට අනේ අනේ නෑ නෑද මම මේ වෙන ගමනක් යනකම මේ රංගිනි දැකලා මනුස්සකමට කතා කරුවේ එහෙම එකයි මෙහෙම ගහන පස්සේ පන්නන එක විබුණ ලැජ්ජේ නැති කමක්ද මනුස්සකමට මනුස්සකමට යකෝ තෝ දුවත්තේ කතා කරනම් මනුස්සකම නැන්ද දෙකත් කතා කරලා බලය ඔහොම හිටපන් තෝවද සලුන්නකට දුවලවත් නෙමෙයි තෝවද මගේ බේරන පාලෙන් ආයෙ ෆ්‍රිජ් එකට දානවාද කියලා මිලෝරාක් නෑ. අනා වැඩේ හිතුවට වඩා පත් වෙලා වගේ. ඒ කොහෙදන්නේ ඔයා මේ දුවන්නේ? ඔයාට බඩේ අමාරුවක්ද? අනේ පාලෙන්ට පස්සේ පනනවා මල්ලියා. අනේ අල්ලගන්න පුතා. ඒ අපි ලැජ්ජාක් ඇති උනාට බඩේ ලැජ්ජාවක්. හරි හරි. බාබනි එකෙම්ම සැලුන් එක කුඩු කිරිල්ල කෙසේ හිටත්
දැන් අර අයිසක රංගනියාගේ කාඩ් එක කුඩු වෙලාදි ටිකක් සංසුන් වෙලා බලන්නකොනේ වටවිට අර අර බලන්නකොනේ ඉස්සුනේ ආ කේස්නේ කේස්නේ ඒකනේ පාලනන්දේ ඔයාලත් එක්ක මුකුත් කරන්න බෑ කියන්නේ එකෙම්ම මං වාට දීපුවේ කොම්බෙතු අතෑරිය බෝම්බයක් කරලානේ ඉලි ලැජ්ජයනේ මට ඔබ දැක්කම ඉන්නේ කොහෙද කියලා අමතකුණා සම්පතා ආ හරි 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 මේ දැන් ඕගොල්ලෝ ඔක්කොම යන්න හරි දැන් මෙතන ලොකු කේස් එකක් නැහැ වාලි නැන්දා ගෙදරට දුවලා එකෙම්ම කොස් අරගෙන ආවේ එයාගේ කඩේට කොස් අරමියෙක් රිංගපු ඉඳා විසක් මේ කොණ්ඩ කොණ්ඩ රාජා බාබර් සාප්පේ රාජා යාලා පිළිගන්න ට්‍රිකු බින්දනේ අනන්න ඔයාලා යන්න යන්න ඔයාලටත් අනුන්ගේ දෙයක් හොයන්න තියෙනවා වෙන මොකුත් තෝන්නේ යන්න හරි එකෙම්ම ඔක්කොමලා ගියා යන්න සම්පත හොයිට හොඳයි බං උඹ මේ කඩේ ඇතුළට රිංගලා මගේ බෙල්ල මිරිකුවන අනා එකෙම්ම සොරි වෙන්න ඕනේ පාලිලන්නේ ඉතේ අමාරුටයි කලබලෙටයි මට අර මේ පිළිකන්නේ රාජාගේ සීන් එක කියවුණානේ ඉමේ තේ පාරේ යන්න බපො කිව්වට පාලේ යන්න මෙතන අනා දඩ පා පා Thank you.